ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදමකොට වදාලෙ තරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතරේ මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ග මුක්හදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවන කාලු අයං බදන්තා නමුෝතස්සෙ භගවතුූවරහතු සබ්බ ධම්මිසුුව පටිහතඥානචාරස්සෙ දසෙ බලෙ දරස්සෙ චතු වීසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතුවර හතු සබ්බෙදම්මී සු අපಪටිহাත ඥාන චාරස්සෙ දසෙබලෙ දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ ස්බෙ සත්තුත්್ತෙමස්සෙ ධම්මිසෙරස්සෙ, ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වර හතු සබ්බ ධම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබලෙ දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්‍ය සත තුොත්තෙමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වීවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවී මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන කාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියළු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම බාග්‍යවතුන් වහන්සේගේ ම ධර්මිිය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්රමී ම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ ධර්මශ්‍රවනාබිලාසී, ශ්‍රද්ධාහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පිින්වත්නේ අද දවසේදී මෙ පංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍ර කරන්නටයි. අද මේ උතුම්මෝ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරෙීමම මහත් අනුකම්පාවින් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ. මහරගම නාවින්න වීරමාවත පදිංචි එදදී එස් පෙරේරා මහතා සහ ආදරණිය එකම පොතුනුවන් වන එ දිනුක් රන්දිර පෙරේරා පොතුනුවන් ඇතුළු පුපිංත් පිරිස අපි ඒපිංවතුන්ට දේශනාව අවසානයේ පන්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුවන්නේ අද ධර්මදේශනාව සඳහා බොහෝම විශේෂකාරණාවක් කි ධර්ම මාතෘකාව හැටියට තෝරගත්තා එ තමයි භාග්‍යවතුන් වහන්සේ ඉතාම වැදගත් කරුණක් අපට ධර්ම කාරණාව කැටියට ඉස්මතු කරපු තනම්. දවසක් බුදුරජාණන් වහන්සේගේ අනද හමුදුර වහනවා ස්වාමීනී මට හිතනවකිව මේ ශාසනී හරි අඩක්ම පවතින්නේ කල්්‍යයානුමිත්‍රරීමමත කියලා. භාග්‍යතු වහන් සේවෙලාවේ ආනන්ද හමුදුරන්ට කියනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද, මා හේවං ආනද තුන් වතාවක් මේක ප්‍රතික්ෂේප කරල කියනවා එහෙම කියන්න පානන්ද ஆනந்து මේ ශාසනයේ හරි අඩක් නෙවෙ මේ ශාසනියම පවතින්නේ කල්්‍යාන මිත්‍රිය මත කියලා එතනති බුදුරජාණන් වහන්සේ හරි අපූරු වචන තුරක් කියනවා කල්්‍යාන මිත්තතා කල්්‍යාන සහායතා කල්්‍යාන සම්පවංකතා කල්යාාන මිත්තතා කියල කියන්නේ කල්්‍යාන මිත්‍රියන්ගේ ඇසුර ලැබීම දැන් අපිට කල්්‍යයාාන මිත්‍රයෙක් ලැබෙනවනං ඒ ලැබෙන කල්්‍යාන මිත්‍රයා ලැබීම විශේෂත්වයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ඇසුර කරන්න වන කල්්‍යාන මිත්‍රිය මුණුමගේ අයිද කෞද සුදුසු කල්්‍යාන මිත්‍රියෝ කියල භාග්‍යවුතුන් වහන්සේ අපට දේශනා කරලා තියවා උන්වහන්සේ ඒ ඇසුරු කරන්නට සුදුසු කල්්‍යාන මිත්‍රියෝ මොනවගේ අයිද ඒ අයිගේ ළඟතිමෙන ගුණංග මොනොවද කියලා භාග්‍යවතුන් වහන්සේකාවස්ථාවක මිනි මිහිම කියල තියෙනවා. මොනවද මේ කල්්‍යාන මිත්‍රයන්ගේ ළඟතිමෙන ගුණ. අපි මේ ගුණ දැනග්ඩෝන නැත්තං අපි සමහාර වෙලාවට කල්යාාන මිත්‍රියෝ කියල ඇසුරු කරන්නේ පාපිෂ්ටයෝ. කල්්‍යයාාන නොවන, මිත්‍රියෝ තමයි අපි ඇසුරු කරන්නේ කල්්‍යාන මිත්‍රය කෞද දෙ ක කියලා හොුරගත්තේ නැතිවුණු. ොද මිත්‍රිය වර්ගීන්නනවා. භාගතු හන්සේ මිත්‍රිය වර්ග ගණනාවක් පැහැදිලි කරළ දදිීල තියෙනවා. නමුත් මෙතර කියන්නේ කල්යාන මිත්‍රයාගේ ළඟමිනමේ ගුණනාංග තියෙනවා මොනොවද පියෝච ගරු භාවනීෝ පලවෙෙනක තමයි ප්‍රියවෙන්නට ඕන. ඉළඟට ගරු භහවනීෝ ගරුභහවනීෝ කියල කියන්නේ ප්‍රියමනාප පුද්ගලයෙක් විය යුතුයි. ඒ ප්‍රියමනාප පුද්ගලයා අපට ගරු කරන්න හිතන කෙනෙක් වෙන්නට ඕන. මොකද මේ ගරු කරන හිතනව කියලක න්නේ. ඒ කල්්‍යාන මිත්‍රයා කතා කරන විදිිය. අඳින පලදින විදිිය. ඇවිදින විදිිය. වාඩිවෙෙන විදිිය. නිදාගන්න විදිිය. කනබොන විදිිය. හිතන පතන විදිී. මෙන්න මේවා කෙරිහේ පින්ගත් අපි හදවතේ. මහත් ගෞරවයක් ඇතිවෙන්නට ඕන අන්නේ එකටි කෙනෙක් ගරු භවනීෝ කියලා දැ මේක පින්හතුන විශේෂ කරුණා දැන් අපේ සමාජය සමහර අය සමහර පුද්ගලය පිළිබඳව බලෙෙන් ගෞරවයක් ඇති කරවන උත්සාහ කරනවා අපි එතුමු බලෙන් කෙනෙක් පිළිබඳ ගෞරවයක් ඇති කරවන්න උත්සාහ කරලා ඒ ගෞරවයට සුදුසු කෙනා ඇසුරු කරගෙන යනකොට ඒ කෙනගේල්ලඟ යම් අගුණයක් ස්මතුුවටොත් අරපුද්ගලයා ඉතාමික්මණින් අපහදිනවා. කෙනෙක් පිළිබඳ ගෞරවයක් ඇතිකර ගණ්ඩඕන්න ඒ කෙනා පිළිබඳ තවත් කෙනෙකුගෙන් අහනවට වඩා ඔහු සුදුසුද්ද කියලා තමන් ඇසුරු කරල බලන්ඩ. අර් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කෙනෙකුට සහි තියනවා දෙ කෙලා දැනගන්න නං විපත්තියක් වෙන්න ඕන කියලා. කෙනෙකු සිල්වද නැ් දෙ කියෙලා දැනගන්නනං ඇසරු කරන්න ඕන කියලා. එතකොට එතන කියනවා, සිල්වද නැද්ද කියලා බලන්නන්න අප ඒකෙන ඇසුරු කරන්නට ඕන ඇසුරු කරල බල ඕන මේකරලා සිල්වද කියලා අංගේ වගේ කෙනෙක් පිළිබඳ ගෞරවයක් කලින් ඇතිකරව ගන්නට වඩා අපි ඒකිෙන ඇසුරු කරල බලන්ඩ ඕන මේකනා මොනු වගේ කෙනෙක්ද කියලා එතකොට ඒ ඇසුරු කරද්දි අර ඉරයාාපත පිළිබඳ එතරම් දියුණු බවක් නැත්තාම් ඒකෙන සැබෑ කල්්‍යානමිත්‍රේ කැටියට අපට ලබන්නට සුදුස්කම් අදිබෙන්න්නට පුළුව කල්්‍යාන මිත්‍රරෙක් කියල කියන්නේ කාවද ඒනාගිලඟ තියන ලක්ෂණ කෙරෙහි අපේ හදවතේ ගෞරවයක් ඇතිවෙන්නට ඕන මෛත්‍ය්‍රව සාගත කතාවක් නැත්තම් අඳින පලදිෙන කණබොන විදදි විදින විදි වාඩිවිෙන නිදාගන්න විදි පිළිබඳව හික්මීමක් නැත්තම් ප්‍රත්්‍යේ පිළිබඳව ගිජුුවච්ච කෙනෙක් නම් එහෙම කෙනෙක් කෙරෙහි පින්වත්න්නේ අපේ හදවතේ ගෞරවයක් ඇති වෙන හරියාඩුයි නමුත් අපට ඒ කෙරෙහි ගෞරවෑක් ඇති කරගන්නට නම් අපි බලන්න ඕන මේ කෙනාගල මේ සුදු සුකන් තියෙනවද කියලා ඉකට තුන්වෙන ලක්ෂණය තමයි වත්තා කදම මේ වත්තා කියල කියන්න වත්තා කියල කියන්නේ තමන්ගේ ළඟ යම්කිසි වරදක් තියෙනවන අඩුපාඩුවක් තියෙනවනම් ඒ වරද ඒ අඩුපාඩුව ඒ වෙලාවෙදිම පෙන්වල දෙනෙක් කෙනෙක් ඉන්නට ඕන්න මේක තවත් විශේෂ ලක්ෂණයක් කල ාන මිත්තරන්ග ලඟ තියෙන දැමන් කලින් සඳහන් කරන්නේ අපි සමහර වෙලාවට කල්්‍යාන මිත්‍රියෝ කියලා ඇසුරු කරනව පාපි මිත්‍රියෝ. ඒ පාපී මිත්‍රියෝ කල්්‍යාන මිත්‍රවේශීං අපි ළඟයින්න අපට උදෞ් කරගෙන අපේ දුක සැප බෙදාගෙන අපට බොහෝ හිතවත්කම් පාමිං අපි ළඟින්නවා. නමුත් ගොඩක් මිත්‍රියෝගේ ලගිං අපට නොවෙන යුතුකමක් තියෙනවයි තමයි අපි වරදක් කරන වෙලාවට ඒ වරද පංවතෙන අපට පෙන්වල දෙන්නේ නේ හරයට. ඇයි. අපිළඟත් කලේෂයක් තියෙනවා අපේ වැරදි අපිට කවරුහරි කීනට අපි කැමතිනේ. එක අපිළඟ තිර ක්ලේෂය අපිළඟ අඩුපාඩුකම තියෙනවන ඒ අඩුපාඩුකම පින්වතුන කවුරුහර අපට පෙන්වලදිනමනක් අපට ඒක ඒ තරං කැමති දෙයක් නෙව. සමහලට ඒකෙන ඇසුරු කරන්න අපි එච්චර කැමතිනේ. නමුත් කල්්‍යාන මිත්‍රෙක් පිංවතුන හෙමනේ. කල්්‍යාන මිත්‍රයක් කියෙල කියන්නේෙ කෞුද වරද දකින්න යම් වෙලාවකද, දැක්කපු මන් පින්වතුනේ වරදා පිට පෙන්දල දෙරවා. වරද දුටු තැන ඒ වරද දුටු තැනදිම අපටේ වරද පෙන්වල දෙනවා. නැත්තං පෙන්වතුනි අපේ ගොඩක් මිත්‍රයෝ අපට පෙන්වල දෙෙන් නැත්තේ ඇයි. ගොඩක් මිත්‍රියන්ට අපෙන් බොහෝ ලාභතියෙන නිසා. සමහර වෙලාවට ඔවුන්ගෙලඟ ඔවුන්ට අවශ්‍ය කරන බොහෝදේවල් අපි ලබාගන්න පුළුව. ඔවුන්ට තියෙනවස් සිතාතුන්, මේ කෙනාට මේක කියල දුන්නොත් මේකෙනම් මට මේ සලකනෙක නත්තර කරයි. මට ලැබෙන තියෙන දේවල් නොදේ ඒ නිසා ගොඩක් මිත්‍රයෝ තමන්ගේ යහළුවෙක් වරදක් කරද්දිී සමහර වෙලාවටේ වරද වරණනා කරනවා. සමහර වෙලාවටේ වරදට උදව් කරනවා. නම් තමන්ට ඒ වෙලාවට් සමහරලාවටේ කෙනා ඉතාම හොඳ කෙනෙක් ඉතාම සත්පුරුෂ කනෙක් කැටිට පේනට පුළුවන් නමුත් කවධරි දවසක කරපු වරද නිසා තමන් යම් වේදනාවක් පසුතැවිල්ලක් විඳිනි දවසක තමන්ට තේරේවි අනේ එදා අරගෙන මට මේදේ කියල දුන්නනම් අද මම මේ තත්තට පත්තිලි නෑ කියලා. නමුත් ඒක සිදධ වෙනකොට බොහෝ කල් ගේල්ලා. එක සඳහන් කරන මේ මිත්‍රෙක් කලකැන වරද දුටුතැන වරද පෙන්දවල දෙන්නට ඕන්න. හැබැයි. සාමාන්්‍යිං සදහන් කරල තියෙන්නේ. ආර්යන් වහන්සේ ඇසුරු කරද්දි. ආර්යන් වහන්සේල ඇසුරු කරනකොට ඒ ආර්යන් වහන්සේලා කෙනෙකුගේ වරදාක් පෙන්වල දෙන්නේ එක්කෝ එක් වර එක්කු දෙවරයි. ධර්මී සඳහන් කරලම තියෙනවා ආරයන් වහන්සේලා දෙවතාවකට වඩා වරද පෙන්වල දෙනෙ නෑ කියලා. දැන්. ඒ වගේ අපිටාද කෙනෙක් වරදාක් කරනකොට ඒ කරන වරද. සමහර වෙලාවට පිංවතරාපට මිත්‍රයෙක් නිසා එක්වරක් කියල දෙන්න පුළුවන් දෙවෙනි වරත් කියල දෙන්න පුළුවන් හැබැයි එතනින් යහ පැත්තටත් ඔහු ඒ වර්ද කරන මනං නිහඩ වෙලා ඉන්න තරමට බටිනවා. සමහර වෙලාවටේ වරදිින් ඔහු යම් පාඩමක් පසුකාලීනව ඉගෙනගෙන අරක තේරුම් ගැනී. එනිසා ආරයන් මහන්සෙල ගොඩාකිලාවට කෙනෙකොට එක්වරක් දෙවරක් වර්ධ පෙන්වල දෙනම කිල් තමයි ධර්මී විශේෂයෙන්ම පින්හොතුන සඳහන් කල්ලා තියෙන්නේ. අපට ඒට සුදුසු කතාව කොත්තියන අපි ඉදිරියට ධර්ම කාරණාවිස්තර කරද කතාවත් සඳහන් කරමු. ඊළඟට පින්හතුන හතරවිනි ලක්ෂණය තමයි. දෙ අපි ලක්ෂණ තුනක් කිව්වා. ප්‍රියවෙන්න ඕන ගෞරමණය කෙනෙක් බවට පත්තෙන්න්න ට න කල්‍යානමිත්‍රය කල්්‍යානමිත්‍රය අපි වරදක් දකින්නේ යම් වෙලාවකද වෙලාවක් ගන්න නැතුව දැකපු වෙලාවද මේ වරදා අපට පෙන්වල දෙ ඕ. ඉළඟට හතරවෙන් ලක්ෂණය තමයි කල්්‍යාන මිත්‍රය අපින්ගත්න්නේ දැන්. කල්්‍යයාානමිත්‍රයෙක් අපේ වර්දක් පෙන්වලදීම එකක ගුණයා නමුත් පින්ඔතුනි කල්්‍යාන මිත්‍රයෝුග ළඟත් පින් ඔතුන වැරදිවෙ වන්න පුලුවන්න්නේ. දැන් කල්්‍යානමිත්‍රයෙක් අපට කල්්‍යාන මිත්‍රයෙක් වෙන වගේ සවහරවෙලාට අපි තේකනට කල්්‍යාන මිත්‍රයෙක් වෙන පුොළුවවා. දැන් අරකිනා අපේ වරදි පෙන්වල දිනො වගේ ඒකනාගේ ළඟත් වරදක් වෙනකොට ඒ වරදත් අපි දුටු තැන නිහඩ වෙලා ඉන්නවට වඩා දැක්කපු වෙලාවදි මේ කෙනාට කියන පුළුවන්නං එක තවත් ගුණයක් තොට කල්්‍යාන මිත්‍රරය ගැළඟ තිනය සුදුසුකම තමයි ගොුණාන්ගේ තමයි අපි ඒ කෙනාගේ වරදක් පෙන්වල දෙනකොට ආනගේ වරද පිළියරගෙන හදාගන්නක අද කාලි මේකත් විශේෂයෙන්ම සලකන්න වන කරුණා සමහර මිත්‍රිය අපි දැකල තියෙනවා අපට අනුශාසනක් කරනවා අපට අපේ බොහෝසින් අපි වැරදි හදනවා නමුත් ඒ වැරදි හදන ඒ අයළඟ සමහරලට වැරදි තියෙන පොළවා එතට අපි ඒ අයට වැරද පෙන්වල දෙනකොට මේදී කරන්න එපා එක වැරදි සමහරලාට ඒක පිළිගනි නැතුව අපිත් දෙක ගැටෙන පුොළවා හැබැයි එහෙම ගැටෙනවනං ංොත්නය කියෙනන කල්්‍යයාන මිත්‍රභාාවට සුදුසුනෑ. ඒක ෙනාව ඇ සුරුරන සුදුසු කෙනෙක් නෙමෙම්කොද. මන්ගේ ළංඟතියන වරදක් තමන් පිළිගන්න නැතිවුණුොත්මොකද දෙ වෙෙන්නේ ගොඩක් වැරදි කරණය තමන් වරදක් කරන බ පිළිගන්න නැතිවෙනකොට ඔවුන්ගේ ළඟතියන එක ලක්ෂණයක් තමයි ඒ වරද පින්වතනනි සාධහරණී කරණය කරන්න යනවා මම මේ නිසා තමයි මේ දේකල? මේදෙත් මගේළඟ තිබිච දෙයක් මෙහම තමයි මේක කළේ කියෙල සමහරලාවට එකට නොගැලපෙන ධරමකාරණාවලත් එකතු කරන පුළුවන්. ගොඩක් වැරදි හදාගන්න නැතුව තමං කරනේ වරදක් බව පිළිගන්න නැතුව ඒ වැරදි කරනෑග ළඟ තිබෙන ලක්ෂණයක් අපි බද්ධාලි සූත්‍ර දේශනාවවිීතේ රණාව පසුගිය දේශනාවකද අප පැහැදිලිරේකයි. බුදුරජාණන් වහන්සේ බද්ධලිය හාමුදුරන්ට කියනවා. සමහර සබ්‍රක්්මචාරීන් වහන්සේලා සමහර භික්‍ෂූන් වහන්සේලාට වැරැද්දක් කරන වෙලාේ නිතර ිතර වැරදි කරන භික්‍ෂුන් වහන්සලඉන්නවා නොත්ඒේ භික්ෂූන් හසලට වැරැද්දක් දුටු තැනදී ඒ වරද පෙන්වල දෙන්නේ නෑ. මොකක් නිසාද ඒ අය ඒ වරද හදාගන්නඇතුව ඒකට වෙනවෙෙන හේතු කියදවා වැරදි පෙන්වල දිනයියට හේතු කියනවා සමහර වෙලාවට ඒ කතාව කියන්න තු වෙන කතාව කියනවා. එහමැනැත්තංඒට නිදහසට කරුණක් කියනවා එමනැත්තං වරද පෙන්වල දෙනකෙනාට දොස් කියනවා දේශයක් ඇතිකරගන්නවා වරද පෙන්වල දෙනකිෙනා කෙරෙහි එමනැත්තං ඔහෝ මාන්‍යයක් ඇතිකරගෙන ඒකාරණාව කෙරෙහි ඒක හදාගන්න නැතුව ඉන්නවා. එතුොඩ එහෙමායට අර සබ්‍රක්් පචාරීන් වහන්සේලා වැරදි දක්කත් නිහඩ වෙලායනො රද පෙන්වලදි ය නිනෑ. මකද වරද පෙන්වල දෙන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙන නිසා. හැබැ මතක දියාාගණඩ, මන්ගේ වැරදි කවුරු හර පෙන්වල දෙද්ද. ඒකෙනට විරුද්ධව මන් කටුතු කරනවනං තමන්ට පින්හතුනී සස්සරට වෙන්නේ මහා අනර්ථයක්. හැබැයි බලන්ඩෝන් මේ කෙනාමගේ සැබෑවටම වරද්ද මේ පෙන්වල දෙන්නේ නැත්තං මොහුගේ මාන්‍යයක් ඇති කරවන්න දැන් සමහරිස සමහර වෙලාවට තවත්කිනයගේ වරදක් පෙන්වල දෙනවා තමන්ගේ ගුණයක් ඉස්මතු කරවගන්නඕනකමට. මේ කාරණාවල් පින්හතුනී අපි බොහෝම සියුම්ව ඒරුන්රගන්නුන කාරණාව කෙනෙකුගේ වරදක් පෙන්වලෙනවා දැන් උදාහරණයක් කැට කියනවා? සමහර වෙලාවට කියන පුළන් බලන්නු අදකාලේ මේ මිනිස්සු හරියට පන්සිල් පද පහවත් රකිනිිනෑ එවන තැ කියන පුලන් බලන්නකොම මේ මිනිස්සු අදකාලේ පෝය දවසකට අටසිල්වත් සමාදංග වෙදිනේ. බොහෝවිට උදාහරණත් ගන්න පුළුවන් ඒවගේ තමන්ගේ යම්කිසි ගුණයක් කිස්මතු කරගන්නවන මට තව කෙනෙකුගේ වරදක් පෙන්වල දෙෙනවා. හැබැයි වංචිකව තමන්ගේෙ ළඟ තියනර ලේෂ කිස්මතු වෙලා තමන්තුළ මාන්‍යයක් ගොඩනගෙනවා මිනි මේවා කිරෙහි අපි හැම වෙලාවකම පින් තුනනි සිහයෙන් කටයුතු කරන්නට ඕන. එමනැත්තං අනිත්තයිගේ වැරදිහදන්න ගිහිල්ලා අපි ඊට වඩ ලොකු වැරදිකාරෙක් බවට සංසාරය පත් වෙලා ඩුවම්බිදින ලබවා. එනිසා දැන් වරද පෙන්වල දෙන කෙනාගේ ළඟත් අඩුපාඩුකන් තියෙන පුළුවන් ඒ වෙලාවට ඒකිනාගේ අඩුපාඩුකමමු ි පෙන්වල දෙදින්නන ැ මිත්‍ර භාවි මොකද නැත්තං ඒකනා තමන්ගේ වරදක් දැන් මගේ වරදක් කවුරුහර පෙන්වල දුන්නු නිසා සමහරවෙලාට අරකිනාගේ වරද හොය 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 හො ොය හොයිහි දල රදක්වාගැෙන කියන පුළවා ඒක මෛත්‍රී සහගතනෑ ඒ තුළින් ඔහුටවත් මටවත් දියුණුවක් ඇතිවුණන නෑ. මොකද දේශීයෙන් තමයිහොගේ වරදක්පි පෙන්වල දෙෙන්නේ. ඒහෙම නෙවෙේ ඒකිනාගේ වරදක් පෙන්වල දෙනකොටත් මිත්‍ර භාාවෙන්. මේකෙන මේ වරද කරලා සංසාරයේ බොහෝකාලයක් දුක්විින්දින කෙනෙක් බවට පත්තිෙනම කියල හිතලා පින්වතුනි ඒකිනාටඒ වරද පෙන්වලදින්. එම නැතිවුනොත් තමන්ටත් ඒකින් වෙන්නේ අනර්යක් දැන් තන දිනෙ කල්්‍යාන මිතරයක්ගේ ලඟ තිබෙන ගුණාන්ගේමකක්ද. වචනක්කමෝ වචනක්කමෝ කියල කියන්නේ තමන්ගේ වරදක් කවුරු හර පෙන් කෙනෙක් පෙන්වලදිනකොට ඒක බොහෝම ගෞරවවෙෙන් පින්වතුනි පිළිගන්න. දාහරයක් කියනවනම් අපේ සාරිපපුත්ත හාමුතුරු සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ පින්වත්න්නේ බොහෝ භික්ෂූන් වහන්සේලාට අවවාධ අනු ශසාසන දින උත්තමි මේ සාාසනී ගන්න අධික ආරයන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ නමුත් දවසක් සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේගිමි චීවරය කොනක් බොහෝම සුළු කොනක් බිම ගෑවෙනවා විනි ශික්ෂාපදධයක් තිබෙනවා සිවුරු අඳින් ඕන පිළිවල නමුත්තිේ විනියකාරණාව බිඳගෙන සාරිපොත්ත මහරහතන් වහන්සේගේ ඇතින් ඒ වරද වෙනවා. හත්්‍යැවරදි සාමනේරැන් වහන්සේ නමක් මේක දක්කිනවා. උන්වහන්සේ සාරපොත්ත මහරහතන් වහන්සට කියනවා ස්වාමීණී ඔබහන්සේගේ සිවුරෙ කොනක් බමගැ වෙනවා. ඒ වෙලා විදිී සාරිපපුත්ත හාමුදුරු මදක් අහකට ගිහිල්ලා හරියට සිවුර හදාගෙන අර සාමනේරන් වහන්සග ළඟ ඇැවිල්ලා. හත්්‍යෙවරදි සාමනේරයන් වහන්සේට අත්දෙක එකතු කරගෙන වැඳගෙන කියනවා ආචාරිණී දැං හරිද කියලා. ආචාරණී දැං හරිද කියලා හනවා. බලන පින්හතුන මොන්න තරම් නිහතමානීද. අපි පසුගි දවසක හර ආරයන් වහන්සේ ල ගුණ කියද්දී මං බොහොම විශේෂ කරුණක් කොබට මතක් කළ. ඒ තමයි බුදුරජාණන් වහන්සගේ සාසනී, සැබෑ ශ්‍රාවකයන් වහන්සේලා මොනවගේ ඇයිද. සංගරත්නය කියල කියන්නේ මොනවගේ පිරිසද්ද කියලා හරියට දෙනගන්නට නම් මේ ශ්‍රාවකන් මහන්සේලා පිළිබඳව ලියවෙච්ච මේ කතා කියවන්න. ඒවයි ගෙනගන්නකොට සැබෑවට මේ ශ්‍රාවකයන් මහන්සේලාගේ ගුණය මොනවගේද කියල පිින්වතුනට හොයා ගැන්න පුළුවන්. දෙැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. මොන්න තරම් පිංගුතුන ගුණාධිකද සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ මොනතර මහා ශ්‍රේෂ් ත්තමේද්ද උන්වහන්සේ අදදෙක් එකට එකතු කරගෙන සාමනේරන් වහන්සේට අ සාමනේරන් වහන්සගින් අහනවා ආචාරණී දැන් හරිද කියලා බලන පිගුතුර නිහතමානික අන්නේකට තමයි වචනක්කමෝ කියල කියන්නේ දැ සාරිපපුත් හාමුදදුලුව වන්ගෙළඟ වත්තා කෙන ගුණයක්ත් තියෙනවා මොකද? නෙක් වරදක්කලොත් දැක්සා රිපුත්ත හමුදුරගේ ගුණ දාසයක් දේශනා කරල තින භාග්‍යතුන්හන්සේ ඉගි ගුණ දාසෙන් එකක් තමයි වත්තා වරදක්කලොත් ඒ වරද ඒ වෙලාවම කියනවා පාප ගරහි පාපය ගරහනව පාපේ කිසි වෙලාක් වරණනා කරන්නන්නේ ඊළඟ ගුණාන්ගේ තමයි මේ වචනක්කමු වචනක්කමෝ කියල කියන්නේ තමන් වහන්සගේ වරදක් කවරුහර පෙන් වල දුන්නොත් ඒ වරදත් බොහෝම නහතමානීව හදාගන්නවා ළඟට පිවතුනි ගම්බීරංච කතන් කන්තා මොකද ගම්බීරංච කතන් කන්තා කියල කියන්නේ දැන් කල්්‍යාන මිත්‍රියෝ ඇසුරු කරනකට අපට ලොකු ලාභ්‍ය තියනට ඕන ඒ අයත්ත එක කතා කරනකොට ඒ අයත් එක එකට ඉන්නකොට ඒ අයිගේ ළඟතිබෙන ගුණාංග අපේ ජීවිතයට පුරුදුුවන්නට ඕන පත්න ගම්බීරංච කතන් කන්තා කියල කියන්නේ ඒ පිරිසෙක් කතා කරනකොට හැම වෙලාවකම පින්හතුරමි ගැඹුරු කතාවක් තියෙන්න්නට ඕන. මතේ ගැඹුරු කතාවක් කියලකන්. දැන් උදාහරණයක් කියනව නං කතාබහක් කරන්න එක තුවෙච්චි වෙලාවක දරම කතාවක් කතා කරන වෙන්නට පුළුවන්. දැන් සමහරයි කතා කරන එක තුනෙන් පස්සෙද එක්කො කාග හැරි අගුණයක් කියනවා කාගෙ හරි වරදක් විවේචනය කරනවා කාට හරි දොස් කියනවා යම්කිසිකනෙක් අපහවස්ථාවයට පත්කරඩ, යම් සැලසුමක් හදනවා එහිම වෙන්න පුළුවවා. නමුත් එහෙම කියන්න කියන වාරයක් වාරයක් ගානේ පංහති තමන්ට කොච්චරකසල් වෙනවදකරෙන තමන් දන්නවද. පිංතුන තමන් ජීවිතේ කාවහරි විවේචනය කරනවා කියල කියන්නේ. කිසියම්මෝ කෙනෙකුගේ වරදක් තවත් කාත්‍යෙක්කාරි කියනව කියල කියන්නේ එකක් තරා පැත්තකින් කියේලමක් පිංහතුන සංසාරයේ. අති දීර්ග කාලයක් මහා දුක්වින්දනෙ විිපාකෙ බවට එක පත්වෙනවා. කතාබහ කරද්දී බොහෝම සිහියෙන් පින්හතුනේ හැම වෙලාවකම කතා භහ කරන්්ඩ. අපි තුම තවක් කවුරුහරි කෙනෙක් තමන්ට කාගෙහරි ගැෙන කේලමක් කියනවා. එක වරදක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තමු තිතන්නකෝ අපි කාගෙහරි ගැන කිහෙම කියනකොට ඒ අහන කෙනා ඒ කාරණාව අහලා, අර වරද කරපු කෙන එමන තා අපි කතා කරන පුද්ගලයා පිළිබඳ මොන තරන් දේශයක් ඇති කරගන්නවාද. ඒ හිතේ දේශ සහගත සිතක් උපද්දුනේ කාග කතා වහලද මම කියපු කතා වහලා එතකොට ඒ සිතේ දේශයක් උපද්දවන්න පුළුවන් උනානම් මගේ කතා වහලා ඒක නිසාමට කොච්චර පවසිද්ධ වෙනවාද එක තමයි මේ කේලමුක තින බරපතලකම පේතවත්තු තික කතාවක් තියෙනවනි දවසක්ක හාමුදුරු නම එක්තරා පන්සලකට ගිහිල්ල ඒ පන්සලයේ බොහෝම මිත්‍ර සබ්‍රක්්ම චාරින් වහසැල දෙනමක් වැඩන්නවා මේ දෙරමත් එක්ක අ ආගන්තුක හාමුදුරු පින්ඩ පාතය වඩිනවා ඒම වඩිනකොට ගමේ ඉන්න පිරිස අර ස්‍රක්ම චාරන් වහන්සල දෙනම කුළු පගනිසා බොහෝසීම අප උපස්ථාන කරනවා ආගන්තුක හාමුදුරමික දකිනවා මොතරම් මිත්‍රදමී ගමී පිරිසමී හාමුදුරෘත්තිික. මේ මිතර බභව මට ලබාගන්න පුළුවන්නන් කියලා සිතුවිල්ල කරාග ආගන්තුක හාමුදුරන්ට හිතෙනවා. පිංත්නී මේ තෙරුන් වහන්සේ පන්සරට ඇවිල්ල. අර සබ්‍රක්්ම චාරීන් වහන්සල දෙනම ඇතුලි ගැටුමක් ඇතිකරවනවා. කොහොමද උන් වහන්සල දෙනමම දෙනම ගැන කියාගන්න පිංහොතුනි ගුණ. ආගන්තුක හාමුදුරුන්ටත් එක හාමුදුරුව කියනෙේ කියන්නෙත් අරහ අනි හාමුදුරන්ගේ ගුණ. ඒ හාමුදුරු කියන්නේ තනිත් හමුදුරගේ ගුණම විතරයි. පින් අත්න්නේ රාගන්තු කාහාමුදුරු ගෙලෙ හාමුදුරු කෙනෙක් ගුණග හැලකෙනවා ආශ්මුත් ස්වාමීණී ඔබ වහන්සේ කොච්චර සත්පුරුෂද කියල මට තේරෙනවා ඔබ වහන්සේ රානිි හාමුදුරු ගැන පුොද්දුම විදියට ගුණ කතා කරන්නේ. පුොදදුම විදියටට ඔබහන්සේ හාමුදුරන්ගේ ගුණ කියන්නේ නමුත් ස්වාමීනී මම මේ ඔහන්සට ැෙනන බහසර දැනගණන්ඩ ඒ හාමුදුරනන් ඔබහන්ේ ගැන ගුණනන්න්නෙවේ කියන්නේ. ඒ හාමුදුරුවෝ ඔබවහන්සේ පිළිබඳව අගුණයක්ම තමයි කියන්නේ මේ පන්සල ප්‍රත්ති පිළිබඳ කැමැතිේලා ඔබහන්සේ මේ පන්සලිඉන්නවා කියෙල තම හාමුදුරුමට ඔබහන්සේගෙන කිව. ඊළඟට අනිතා මුදරුන්ගිලාංගට ිහිල්ලත් අරහාමුදරෝට කිය පුට්ටික ඒ විදිරම මේ හාමුදුරන්ට කියවා. ඔබහන්සේ අරහාමුදුරගෙන ගුණමයි කියන්නේ. නමුත් ඔබවහන්සේ ගුණකිව්වට ඒ හාමුදුරුව ඔබහන්සේ ගැන කියා ගුණයක්මයි. දැන් මෙහෙම දෙන මතර ගැටුමක් ඇති කරවා. දෙනමම පවට බයයි ලැජ්ජ නිසා දෙදෙනම අනවබෝධයෙන් එකිනිකා සාකච්ානක කර පන්සලින් පිටි වෙලා ගිය. තැන් අරාගන්තුක හාමුදුුවට පන්සලයිති වුණ. අවසානිදී මේ ප්‍රශ්නි නිරාකරණය වෙනවා උන්වහන්සේලා දෙනමිත්‍රා දවසට මොුණ ගැහිලා කතාබහ කරනකොට ප්‍රශ්න නිරා කරණය වුණා. නමුතර කේලන් කියලා ගැටුමක් ඇතිකරෝපු හාමුදුරෝ මරණනින් මතුව ප්‍රේත භවයකි පොදුණ. බලන්න පිතු තමන්ට ලැබෙන ලාබිය ගැන හිතලා තමන් මොනතරං අනාර්ථයක්ද පිංහතුනි කරගත්ති. එනිසා තමන් හැම වෙලාවකම බලන්ඩ තවත් කෙනෙක් පිළිබඳ කතා කරනකොට ඒ කෙනනාකිරෙහි මේේ දේශයක් කෙනෙකුගේ හිතේ ඇති කරවන කියල කියන්නේ තමන් කරගන්න පිංහතුන මහ බරපතලකු සැලකරමයා එනිසා කාගෙ හැරි වරදක් තියෙනවනං ඒ වරද කරන කෙනාට පිහතුන වරද කියල දෙන්න. එක තමයි සත්පුෘර්ෂයක් ක කියල කියන්නේ එක තවතව තව තව තැන්තැංවල තැන්තැංවල කියව එක පින්හතුනි ගුණාංගයක් හැටිට පින්හතුරි තමන්හිතනට එපා. එක අසත්පුරුෂ ගතියා එක නුගුණ ධර්මයක් තමන්ටත් බොහෝ අහුසල් රැස්වන දෙදයා. දැන්ම ගම්බීරංච කතන්කන්තා කල කියන්නේ මේ කල්්‍යාන මිතරෙක් එක කතා කරනකොට කතාව ඉවරුනාම ඒ කතා අවසංගුනාම පින්හොතුන අපට ජීවිතයට ගතියුතු බොහෝ කාරණවල් ඒ කතාව නිමාවනාව පටහන්න පුළුවන්. බොහෝකාරණාවවල් අහන්න පුළුවන්. බොහෝ ධර්මකාරණාවල්ලඇහන් ඕන. ගැඹුරු කතාවක් කියල කෙනක ධර්මකතාවක් ප්‍රඥා ගෝචර කතාවක් ශද්දහ සම්පන්න කතාවක් යහපත් කතාවක් එහෙම කතාවක් වෙන්නට ඕන. ආං ඒ නිසා පින්හත්නී කල්්‍යාන මිත්‍රය ඇසුරු කරදි මින්නෙමේ ගුණනියක් තියෙනද කියල බලන් ඕන කතාබහ කරනකොටඒ කතාභහකරද්දී ඕන්ගෙලගේ. මොන්න වගේ කතාවක්ද තියෙනිකෙල් හැමවෙලාවකම පරික්ෂා කල බලන්නට ඕන. හයිවිනි ලක්ෂණය තමයි නෝවට්ඨානේ නියෝජකෝ. නෝවට්ටානේ නියෝජකෝ කියල කියන්නේ. වැරදි තැන්වල යොදවන්න නැතිකිෙනෙක් බවට කල්්‍යාන මිත්‍රයා පත්වෙන්න්නට ඕන. ැ මේකත් විශේෂ ගුණයා සමහර මිතතු්‍රු ඇසුරු කරද්දී මිත්‍රකකාම නිසා පෙන්ගවතුනි කොච්චර තමන්ට වැරදි කරන්නු වනාද බල තමන්ට අකමැති දේවල් කරන වෙනවාද බලන්න. පි අත්න තමන්ට මොන්න තරම් අපරාධවැඩ කරන්න වෙනවාද බල. සමහර විලාවට ජීවිතයේ කවදාවත් නොකරපු වැරදි පවා සමහර මිත්‍රියෝ නිසා සමහරයට කරන්න වෙච් අවස්ථාවල් තියෙනවා. හැබැ කල්්‍යාන මිත්‍රයහෙම කෙනෙක් නෙවී. කිසි කල්ලෙක තමංව වැරදි තැන්වල යොදබන කෙනෙක් බවට පත්ති නිනන්නේ මොක වැදි ැංවල යොදොමන කෙනෙක් බවට පත්තින්නේෑ කිය. තමන් අකුසල ක්‍රියාවක් කරනවට කල්්‍යාන මිත්‍රයක් කැමතිනේ දැන් සමහර මිත්‍රයසුරු කරද්දි. සමහර වෙලාට බොරු කියවනවා. මම ඔහොයාාව කියල කියන්න. අසවලකෙ නෑහෝත් කියන්න මම හොයාාව නෑ කියලා. මම මෙහෙම කතාවක් ඔබත්තික කලා කල කියන්න එපා කිව නෑ කියල කියන්න. කොයි තරම් පෙන්හතුනි බුරු කියන වෙනවද. බොරු කියවනවද කල්්‍යාන මිත්‍රයෝ කියෙන මිත්‍රියෝ අපි ලංඟී දෙගෙන. මුත් එමයි පෙන්ගොත ිත්‍රෝේයිදින මහර වෙලාවට ප්‍රාණගාත කරවන්ඩ සොරකංකරවන්ඩ කාමී වරදවා හැසරවන්ඩ මෙවටතු දව් කරනවන්න පුළුවන්. ඒ අය මිත්‍රියෝනිිමී. ඒ අය අසත් පුරුෂාය. එමනං පින්හතුනී ඔබ මිත්‍රියෝ නං කල්්‍යයාාන මිත්‍රෝ නං ඇසරු කරන්නේ බලන්ඩ තමන්ව පිහිට වන්නේ මොන වගේ තැන්වලද. කල්්‍යාන මිත්‍ර හැම වෙලාකම බලන ොද. කමක් වෙච් ලාවට කතා කරවලා මිනි මී පින්කමටදාය කෙලා පිංකරගන්න න්න කල්යාාන ිත්‍රයගේ ලක්ෂ. එමන ත කතා කරනවා එන්න අපි මි පින්කම කරමු අපි මෙහම ද්‍යයක් කරන ඒක එකතු වෙලාපි කරමු න්න එහමදවල් තමයි පංග නම කල්්‍යයාන මිත්‍ර හම ලාලකම කරන්න. නැතං තමග වැදි ැවල කබදාවත් කල්්‍යයාන මිත්‍රය පහිට වන්නේ. මෙන්නෙමේ ගනාග හය කල්්‍යයාන ිත්‍රය ග ලග තියනව කියල බලාලන නවද නාං හය ප්‍රිය වෙන්න ඕන? ගෞරවනය කෙනෙක් බවට පත්වන්න ඕන? වරදක් දුටු තැන ඒ වරද පෙන්වල දෙන කෙනෙක් බවට පත්වෙන්න්න ඕන. ඔහුගේ වරදක් පෙන්වල දෙනකොට ඒ හදාගන්න කෙනෙක් බවට පත්තින්න ඕන? නිතර ගැඹුරු කතාවක් කරන යහපත් කතාවක් කරන කෙනෙක් බවට පත්වෙෙන්න්නට ඕන. ඒ විතරක් නෙවෙෙයි. ඔහු තමංගුව වැරදි තැන්හහි යොදවන් නැති කෙනෙක් බවට පත්වෙන්න්නට ඕන. මෙන්නමි ගුණංග හය කෙනෙක් ළඟ තියෙනවනං. ආං ඒ කෙනා? කල්්‍යාන මිත්‍ර සපපුරුෂයක් හැතිත ඇසුරු කරන සුදුසුයි. මෙන්න මේ කල්්‍යාන මිත්‍රෙක් ඇසුරු කරන්න ලැබීම පින්වතුනි වාසනාව. භාග්‍යතුනාස දේශනා කළේ එහෙම සුදුසූ කෙනෙක් නැතන් ඇසුරු කරන්න. එකන්නේ කල්්‍යාන මිත්‍රයෙක් තමන්ට නැත්තං ඇසුරු කරන්ඩ. බුදු හමුදුරු දේශනා කරමුකක්ද. තනිවම වාසය කිරීම වටිනවා බාලෙක් ඇසුරු කරනට වඩා. බාලෙක් ඇසුරු කරනට වඩා, තනිවම තනිවම වාසයකිරීම වටිදවා. මොකද බාල බව බාලිකෙසුරු කිරීම තුළ තමන්ට සංසාරයටම මහවිපත්තියක් වඩ නිසා. එතකොට එහෙම කල්්‍යාන මිත්‍රෙක් ලැබීම මම සඳහන් කරය එකලොකු භාග්‍යිය. හැවයි ලැබෙන කල්්‍යාන මිත්‍රයගෙන් තමන්ට උපකාරයක් ලැබෙනවන ඒක තවත් භාග්‍යයා මිත්‍රයෙක් ලැබනට වැඩක්නේ ඕගෙන් තමන්ට යම් කි ශූපකායක් ලැබනවද කියලා බලන්න ඕන එකට කියන්නේ කල්්‍යාන සහායතා කියලා කල්්‍යාන මිත්‍රයාාගින් උදව්වක් ලැබීම කල්්‍යාන සහායතා හැවයි තුන්වැනි කාරණාව තමයි පින් උතුනි මෙතැනදී විහේෂම වැදගත්වෙන අදමි ධර්මාණු ශාසනාව මට ඔබට වැදදගත්ම කරුණක් හැටට කියල දෙනවනකම තිබෙන මිනිමි කාරණාව මකද තුංවෙනි කාරණාව කල්්‍යාන සංපවංකතා මකද මේ කල්්‍යයාාන සං පවංකතා කියල කියන්නේ කල්්‍යාන මිත්‍රයෙක් ලැබීම කියල කියන්නේ විශේෂ කරුණා ඒ කල්්‍යයාාන මිත්‍රයාගේ උදව්වක් ලැබීම කියන එකත් විශේෂ කරුණා හැබැයි කල්්‍යයාන මිත්‍රයා අපට උදව් කරනකොට ඒ කල්්‍යාන මිත්‍රියයක් කිරෙහි නැමුණුහි තක් අපිළඟ නැතිවුණු අන්න ඒක අපට අයහපත් පිණස හේතුවෙන කුණක් බවට පත් වෙනවා ඒ සුදුසුදයක් නෙමේ මොකදද කල්්‍යාන මිත්‍රු අපට උදව් කරක්්දී ඒ කල්්‍යාන මිත්‍රියන් කෙරෙහි නැමුණු හිතක් අපිළඟ නැතිවුණු. මිනිමේ කාරණාව අතිවිශේෂ කරුණා දැන් හිතල බලන්ඩ භාග්‍යෝතුන් වහන්සේ කෙනෙකුට පිහිටවෙන් ළඟට යනවා. ඒ කෙනා ඒ වෙලාවේ බුදුහාමුදුරුව පිහිටවෙන්නේ ගියපු මොහොතේ භාගිතුන් වහන්සේ ලැබුණ ාගතු වහන්සේ උපකාරයක් ලබන සුදුස වෙලාවා? නමුත් භාග්‍යතු වහන්සේ කිෙහි නැමුණු හිතක් නැත්තැන්ගේඒකිෙනාට. පින්හත්න ඒක සංසාරයේ තමන් ලබන සස්සරේ තමන්ට ලැබෙන මොන්න තරම් බරපතලාකුසල කරමද්දකිල හි තන්නක. එක අත්ති විශේෂ කාරණක් මේ කාරණාව එක තැම කල්යාන සම්පාවන්කතා කියන එක කල්්‍යාන මිත්තරියන් දෙස්ස නැමුණු හිතක් අපිළඟ තියෙනට ඕන කියන කාරනාව. ඒ ිළඟ ති නදයක් ඒ කල්ල්‍යාන මිත්‍රරන් ඟ තින යක්ක් නෙම පිංහතුන මෙන්න මේ ගුණය අපතුල දියුණු කරගත්තෙේ නැති වුණොත් සසරට පින්හතුන ඒක අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. සංසාරී විනාශයට හේතුවෙන කරුණක් මවට පත්වෙනවා මේ කල්්‍යාන මිතරයන්ට නැමුණු හිතක් අපිළඟ නැති වුණු. උදා හරණයක් සඳහන් කරන්න. දුජාණන් වහසේ ේවදත්ත හාමුදුරට කොච්චර උදව කරාද. දේවදත්ත හාමුදුර මහන කළ දේවදත්ත හාමුදුරුව උපසම්පදා කළ දේවදත්ත හාමුදුරන්ට ඉරදියාදී ප්‍රාතිහාරය ලබන්න කමටහන් ල බලදන්නා. මොනතරම් මිත්‍ර භාාවවිෙන් භාග්‍යතු වහසේ දේවදත්ත හමුදුරට පිට ුනාාද. නමු දේවදත්ත හාමුදුරුව ඒ එකක් පත් සත්පුරුස දෙයක් හැටිට වටහගත්තද වටගත්නේ. දවසක් දේවදත් හාමුතුරු භික්්චුන් වහන්ස එකට එකතු කරගෙන කතා කරනකොට භික්ෂුන් වහන්සල කියනවා පින්ත් දේවදත්තැන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබට කොච්චර උපකාර කරාද. මොනතරං භාගෙවතු වහන්සේ ඔබට සැලකුවද ඔබට මමී වගේ උපකාරය භාග්‍යතුරහන්සේ කළලා භාගිතු වහන්සේ කෙරෙහි දැන් ඔයේ අමනනාප මක් තිී නොනැගගේ නැති කරගන්න කෙළ කියන. ගතුන දෙවදත් හාමුදුරු තමන් වාඩි වෙලාන්න පොළොවෙෙන් තන කොළ ගහක කොලයක් පෙන්න්නල කියනවා මහනිනි මට බුදුරජාණන් වහන්සේගින් මෙ තන කොල්ල ගහේ කොලයක් තරම්වත් උපකාරයක් ලැබරිනෑ කියලා. බණන පින්හතු කොයි තරම් ගුණමකු අදහසක්ද භාගතු වහන්සේ කාරණාව භික්‍චුන් වහන්සේලා භාගතු වහන්සේට කියාද්දි බාගතු වහන්සේ කියනවා මහනිෙනි පුදුමේට පත්වෙන් වවන කරුණක් නෙව. දේවදත්ත මේ භවේ දි විතරක් නිෙවෙ හොම කිය කිවේ, පෙර භහවේදීත් ොම කියලා තිෙනවා කියල භගගතුනාන්සේ ජාතක කතාවක් දේශනා කලා. එතොට පිංහතුන ඒ දේවදත් හාමුරන්ට බුදුහාමුරු කොච්චරූප ර කරාද. පිංොතුන මිලින්ද ප්‍රශ්නදී නාගසේන හාමුදුරුවන්ගෙන් මිලින්ද රයිත්තුම හපු ප්‍රශ්නකදී. ප්‍රශ්නයක් අහනවා ස්වාමීනී දේවදත්ත හාමුදුරෝය තරං අපරාධයක් කරන බව බුදු හාමුදුරුව දන්නවනක්, එයිත් බුදු හාමුදුරුව දවදත්ත හදුර මහන කළේ කියලා. එ වෙලා විදී නාගසන හමුදුරු කියන මකත්ද. දේවදත්ත හාමුදුරුවෝ කොහොමත් ඔය කියන අපරාධ ටික කරන බෞභාගිතුනාන්සි දන්නවා. හැබැ දේවදත්ත හාමුදුරුවන් මහන කළේ මොකක් නිසාද. ගිහිවයි ඉඳගෙන දේවදත්ත කුමාරය හැටිඩි හිටියනං සුප්පබුද්ධ රජතුමාගේෙන් පස්සෙදී ඒ කාන්තේම්ම ඒ ක දවදර. දේවදත්ත කුමාරයා රජවෙලා හිටිය නං ඒත් බුදුහාමුදුරන්ට යපාධටික කරනවනි. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා දේවදත්ත රජවෙලා බාගෙවතුන් මහන්සසිටෝ යපරාධටික කළලා නං පිංහතුන දේවදත්ත හාමුදුරුවෝ අවීචි මහා නිරේ ඉන්නවා මහා කල්ප ට්‍රීලියන එකක්. එක එකයි බිදු දොළහක් කියන තරං කාලයා අවිීචි මහනිරීන්නම්. මහාකල්ප මහාකල්ප කියල කියන්නේ අන්තර්කල්ප දෙසිය පනහක් තින එක මහාකල්පෙකට ඒ අන්තර්කල්පයක් කියල කියන්නේ මනුස්්‍යවර්ශවලෙන් කියනවනං අසූහයලක්ෂ හතලිස්දාහකිනි ලක්කම වැඩි කරන්න ඕන එකයි බිදු එක සියහතලයකිනි නිලක්කමේ. අංකෙකල කියල බිඳදු එක සසිහතලයක් ලියලා වැඩි කරන්න ඕනේ එක අසූහයලක්ෂ හතලිස් දාහකි නිලක්කම. ඒතකොට ඒ එන පිළිතුර තමයි එක අන්තර්කල්පයකට තියෙන මනුස්ස වර්ෂ ගාන. එවැනි අන්තර්කල්ප දෙසිය පනස් හයකට කෙනෙ එක මහහාකල්පයක් කියලා. පිගතුල දේවදත් හමුදුරුවෝ රජවෙල්ලා ඉන්ඳගෙන ඔය අපරාධටික කරා නං පින් අති දේවදත් හමුදුරෝ මහකල්ප අර එවැනි මහාකල්ප ට්‍රරිලියන එකක් අීචි මහනිරන්නවා. හැබැයි දේවද දුර මහ කිරීම මුකදන. අර මහාකල්ප ට්‍රීලියන එක මයිංගුණ? ඊළඟට අන්තරකල්ප දෙසිිය පනස් හයින් පි අත්න දෙසිිය පනස් දෙකක්ම ඉවත් කරා. දැන් දේවදත්ත හාමුදුරුව මහනවෙලා කරපපරාධ ටික නිසා ලැබෙන විපාකය තමයි අන්තර්කල්ප පනස් අතරය විචිඉන්නේ. එකත් අත් දීර්ග කාලයක් නමුත් ලබන්නතිබිච්ච දුක්ප්‍රමාණ ගත් තම? ඉතාම අඩුදු ප්‍රමාණක්තම දැදේවදත්ත හාමුදුරට ලැබුණි මොක් නිසාද භාග්‍යතුන් වහන්සේගේ මහා කවරුණාව නිසා ඒ ඒ තරම් අනුකම්පාවක් දක්කපු ඒ කල්්‍යයාාන මිත්‍රයාාණන් වහන්සේ පිළිබඳ ඒ මහා සත්පුරුෂයන් වහන්සේ පිළිබධ පංත්න දේවදත්ත හාමුදුරට දැනුන්නේ මොකක් නිසාද දේවදත්ත හාමුදුරංගළංගාර කල්්‍යාන සං පවංගතා කෙන ගුණේ නැති වෙච්ච නිසා ඒඒ. ල්්‍යාන මිත්‍රයන් කිරහිීමි නැමුණු හිත අපිළඟ නැතිවුණෝත් මංගේකය සඳහන් කරී සසරී මහා විනාශයක් ඇතිකරවන සංසාරයට මහා අවැඩක් අනර්ථයක් ඇතිකරවන කරුණක් බවට ඒ කාරණාව පත්වෙනවා දැන් තවත් උදාහරණක් සඳහන් කරනවනං අපි කලිින් මතක් කලා ඉදිරි ධර්මකාරණාවකදී කලින් කාරණාවක් පැහැදිලි කරනවා කියලා ම සඳහන් කරදැන් ආරයන් වහන්සෙල ගොඩක් කලාවට කගේ රදක් පෙන්නුල දෙදූ උදා උපරීමම දෙවතාවකට වඩ වරද පෙනනල් දෙ න්නේෑ කියලා. ටුවන්වෙලි මහසෑයේ ළඟ එක්තරා පන්සලකට දවසක් රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. මේ රහතන් වහන්සේ වැඩපු ඒ පන්සලි ඉන්නවා කුඩා සාමනයරෙන් වහන්සේ නමක්. ඒ සාමනේරෙන් වහන්සේට ධ්‍යාන තියෙනවා එර්දිි ප්‍රාතිහාරි පැමි හැකියාවක් තියෙනවා. අ ආපු රහතන් වහන්සේ දවසක් වඩිනවරුවන්වෙලි මහසයට සාමන්්‍යෙන් රහතන් වහන්සේලා ගුඩා වෙලාවට බුදුරජාණන් වහන්සට බුද්ධෝ පස්ථාන කරන්න වඩිනව කියල කියන්නේ කවුරුවත් නැතිවෙලාවට මොකද ඒ තරම්ම බුදුගුණ ආවර්්‍යනය වෙන නිසා කිසිම කෙනෙකුටට පෙනෙන් නැතිාකාරයට තමයි ඒ රහතන් වහන්සේලා භාග්‍යතු වහන්සේට ඒ වන්දනා ගෞරව කිරීම් කරන්න බො ඒ තරම්ම ශ්‍රද්ධාවෙන් තමයි රහතන් වහන්සේ කාරණාවල් කරන්නේ. මේ රහතන් වහන්සේ වඩිනවා රුවන්වෙලි මහසෑයට කවරුවත් නැති වෙලාවට සාමනීරයෙන් වහන්සේ බලනකොට රහතන් වහන්සේ මහසෑ දිසාාවට යනව පෙනවා ති සාමනේරයන් වහන්සේ උන්වහන්සේ කොහෙද වඩින්නේ කියලා ඒ අනුව මග පසුපසින් ගමන් කරනවා. රහතන් වහන්සේ චෛත්‍යලඟට ගියාම සාමනේරයන් වහන්සේ මද වෙලාව ඉඳලා උගුර පාදනවා එතට රහතන් වහන්සේ පසු පස හල්ල බලන්න කොට මාමේරණ වහන්ස විලේ ති හනවා ආශ්මුතුද ැන්ද වැඩිය කොයි වෙලා වෙදාව ට ටෝට කිය ස්වාමීන බහන්සේ මෙතැනට වැඩපු විලාවවෙ තමයි මත් වැඩි. ඒ වෙලාවෙදී රහතන් වහන්සේගින් අහනවා තැන් සාමනේයරෙන් වහසේ දන්නන්නේ මේයිඉන්න රහතන් වහන්සට ම කියලා. ඒ වෙලාවෙ අහනවා ස්වාමීණය ඔබහන්සේ මහසයි වන්ද ඉන්නද ඉන්නේ ඕ කියනවා. එතකොට අහනුව ස්වාමීනී ඔබහන්සට මල්ටික කියම ලැබුණුති හොඳ යිදහනවා. හතරන් හන්සේ කියෙන යිශ්මතුනි මෙවන් මහසයකට පූජ කරන මල්ටිකක් ලැබෙනවන කෞදහන එපාකයන්. ඒ වෙලාවෙර සාමනේරෙන් වහන් සිකින ස්වාමීනී මදවෙලාක් වැඩෙන මන් මල්ටිකක් කරගන්නංකිලි රදිියෙන් හිමාලට වැඩලා පෙරහංකඩේක මල්ටිකක් දාගෙන ඉනවා මහතරු හන්සට ගෙන දෙනකොටෙන් පෙරහංකඩේ කියැන බොම පොඩිදිය. පෙරහන් කඩේගෙනට දෙනකොටම මහතරුන් අහස යහනවා මල් පොඩ්ඩයිනේද කියලා. එතකොට කියනවා සාමරේරන් වහස සාවාමී, ඔබහන්ස බුදුගුණ ආවර්ධනය කරල පූජ කරන බහන්සට ඇති තර මල්ලබේ කියලා. ඉතින් මහතෙරම්න් වහන්සේ මල්ටික පූජ කියලා පෙහංකඩේ තිිච්ච ප්‍රමාණී වරයි. එතකො හනවා යිශමොතර මල් ඉවරයිනය දෙ කියෙල කියවම කියන ආයිෂ සාමීණී පෙරහංකඩේ මවානි පැත්තට හරවන්ඩ. එතො බහන්සට මල්ලැබේ කියල කියනවා. ඇතකොට පෙරහංකඩිය අන පැත්තට හැරවම පින්හොතුර මල් වැටනවා පෙරහංකඩෙන් වැටිච් මල්‍ටික කොච්චර කියල කියෙනවනන්න මහ සෑයේ. මල්ුවම පිරන්න තරම් මල් වැටුණා. ඒ වෙලා වෙදී පං අත්නී. මහතෙරුන් වහන්සේ මල් පෝජ කරනෝ පූජා කරනවා දැන් මහසෑ මලුවම පිරිලා නමුත් මල් වැටිනිික නත්තරවෙන්නේ. සානේරෙන්න් වහන්සේ ළඟටඇවිල් හනවා ආශුමතරම මල් වැටික නතර කරන බැරිද. එතකොට සාමනේරයෙන් වහන්සේ ර්දදිීන් අ මල් වැටි අතර කලා. ෙ ඒ තරම් මල් පපුරෝගැ වෙල ඉර්දීෙන්. මහතරුන් වහන්සේ ආවර්ජනය කරල බලන්නව මේ සාමනේරෙන් වහන්සගේ මේ, ධ්‍යාන කොයිතරං කාලයක් තියවිද එතුට ආර්ජනය කළ බලකොට මහතරු වහන්සේ දකිනවා අනාගත මේ ධ්‍යාන බිඳන්න පුළුවන් ඉතිං එනිසා මහතෙරුන් වහන්සේ අවවාධයක් දෙනවා සාමනයරෙන් වහන්සේට ආශුමුතුන පෘතග්‍යන එරදිිය කියල කියන්නේ බොම ලාමකිරදිිය ඔබ වහන්සේ සිහියෙන් කටයුතු කළ ැතිවුණොත් ඔ ප්‍රතග්්‍යනේරදිිය නැතිවෙන්න පුළුවන් කියලා අවවාදයක් දෙනවා නමුත් අර සාමනීරයන් වහන්සේ අවවාදය පිළිගඩි නෑ. ඒනිසා සාමනීරයන් වහන්සේ අර අවවාදය නැහුනාාසේ යනවයිතරී. ඇහුුණ නෑසේ යනවා. ඇහුුණ අවවාදය නමුත් ඇහුන් නෑවගේ තිරින් ගිය. ආයිමත් දවසක මහතරුන් වහන්සේ ගමට පිින්ඩපාත වඩිනවා සාමනේරයන් වහන්සේ ඉරදිෙන් අර ගම්දවාරයට පිඩපාති වැඩිය. ඒකත් දැකලා මහතරුන් වහන්සේ නැවතත් අවාද කරනවා, ආයශුමුතුනි පෘතක්ජන එරදිය කියල කියන්නේ බොම ලාමකෙරදියක් ඕනම වෙලාවකෝ එරදිය ැතිවෙන්න පුළුවන් එනිසා සිහියෙන් කටයුතු කරන්න ආශ්මුතුනි සිහයෙන් කටයුතු නොකළොත් අනාගතයේ දවසක ඔබ වහන්සේට එක ඇහැ අන්ද කාන්තාවක ැඳ බොන්ඩිවෙේ කියල කියනවා නමුත්තර සාමනයේරෙන් වහන්සේ ඒත් අවවාදේ පිළිගත්තිනෑ එතකොට කියනවා ස්වාීනයක කොහොමද දෙවෙෙන්ඳ මට මන්බගේ කෙනෙකොට කොහොමදහෙමවෙන්න කියලා අවවාදී පිළිගන්න නැතුව යනවා. බලන්න පංගතුනි සංසාරයේ අති බයානක තැනැක්මි කතාාවවෙෙන් ස්පතු වෙන්නේ. දවසක් සාමනේරයෙන් වහන්සේ අහසින් වඩිනකොට එක්තරක් ගඟක කාන්තාව ගීතයක් කියමින් නානවා. මේ කාන්තාවගේ ගීතනාදය ඇහෙද්දී තමන්ගේ ළඟතිවිිච්චර කාමච්ඡාන් දාදීමමි පංචනීවරණයන්, අර ගීතයේ රසයට ගිජුවෙලා ඉස්මතු වුණ. මිනිමී කාරණාවත් පින්වතුනි බොහම විශේෂ කරුණක් දැන් සාමණන්නින් ගොඩාක් තැන්වල සාකච්ඡා කරන දෙයක් දැන්. ධ්‍යානලාබී උත්තමෑන් වහන්සේලාගේ ධ්‍යාන විිදිච්ච තැන්. එැම සාමනීරයන් වහන්සේගේ පංචනීවරණ බලවත් වන ධ්‍යාන නැතිවුුණ ඉරදියෙන් නැතිවුණ හරියට කුරුල්ලෙකුගේ පිහාට්ටක් අහසඳල බිමට වැටෙනු වගේ සාමනීරෙන්න් වහන්සේ ගං තෙරට ඇැටුුණ ඒම් මුනේ ඇයි සමහරට හිතෙන පුළුවන දැන් මේ තරං ධ්‍යාන බලයක් තියනෙ මේ උත්තමයන් මහන්සලගේ මේ ්‍යන කුහොමද බිඳින්නේ කියල පින්වත්න්නේ උන්වහන්සේලා මේ ්‍යාන වඩද්දිී භාවනා කරද්දීඒ කමටහන් ලබාගෙන භාවනා කරද්දී පංචනීවරණයන් ජටපත් පිච්ච තරමටම තමයිර ධ්‍යාන උන්වහන්සලකි වැඩෙන්නේ. ධ්‍යාන ලබන්න නං ්‍රතමධ්‍යන දුදති අධ්‍යාන තුෘති අධ්‍යාන චතුත්්‍ය ද්‍යාදී මේ ්‍යාන මට්ටමලට යන්නනං මේ පංචනීවරණයන් යටපත්යන්නට ඕන. හැබයි ඒ ගොඩා මේ ධ්‍යානලාබීගේ පංචනීවරණයන් යටපත්යෙන්නේ මොනද පංචනීවරණයද දැනට විඳල තියන පංචනීවර්ණයෙන් විතරයි. තමන්ගලාගේ දැනට තියන කාමච්චන්ද එක අපිහිතමුන්න. යම් රසවත් ආහාරයක් අනු බව කරලා තියෙනවා. තොටි ඒ රසියට තියෙන ඇල්ම කාමච්ඡන්දය තමංගෙළඟ තියෙනවා? ඒ කාමච්ඡන්දය පින්වත්ද යට කරන තන්දන්න නොමකදති විිඳපුතියක්නි. හැබැයි යම් දවසක තමන් කවදාවත් නොවිදුපුආකාරය ආහාරයක් ලැබෙනකොට පින්වතුනි අර කාමච්ඡන්දය බලවත් එනට පුළුව. ඒ බලවත් එෙන්නට පුළුවන්. දැන් මේ සාමනේරයන් වහන්සේත්. මෙවැනි ගීතරසයක් කවදාවත් අහලතිබුණනෑ ජීවිත මියහපු පලවෙනි වතාව එතකොට යටපත් කරගෙන තිබුණේ මොන ප්‍රමාණෙද තමන් විඳලති බිච්ච ප්‍රමාණය විතරයි ඒකන පින්වතුනමද්‍යාන ලාබීන්ගේ ධ්‍යාන ඉතාමක්මනින් නැතිවෙන්නේ ඒ ද්‍යාන බොහොමක්මනින් යටපත්වෙන පුළුවන් ධ්‍යාන නැතිවෙන්න පුළුවන් මොනොහර ීවරණ ධර්මයක් මතුවෙච්ච වෙලාට දැක් තමන්ගේ ළඟතිබෙන දේශමට්ටම යටපත් කරල තමයි ඒ නීවර්ණ යටපත් කරගන්න හැබයි කවදාවත් නොන ආකාරය දේශයක් තමගිළඟට උපදෝ නොතින් ඒ වෙලාවට දේශීෂමත් වන්න පුළුවන් ්‍යාපාදය තිීන මිද්ධය උද්දච්චකු කුච්චේ විචකිච්චාවම ින්දලති විිච්ච නීවර්ණයන් විතරයි පිංවතනම යටපත් කර ගන්නේ. හැබැයි නොවින පද්‍යයක් තමන්ට විදි හම නොත් පිං ත්න්නේ ආංගේ වෙලාවට තමන්ට පංච නීවර්ණයන් බලවත්වනට පොළුවවා දැං ඒකනෙරැෙන් සමහර වෙලාවට බොෝ ික්ෂුන් වහන්සල උපවිදිවෙන්නේ සමහලට බොහොම ධර්මය දන්න අය නමුත් යම්යම් අවස්ථාවන් වලදී අර තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව තමන් එකනේ ධර්මය කාරණාව හරියට ගහනය කරගන්න බැරුව තවන් නොවිදපුො දෙයක් තමන්ට විඳින්න ලැබෙනකොට තමන්ට නේකෙරේ තිබෙන ඇල්මන ඇතිවෙනවාඉළඟටර ඒ අකුසලට හිත නැමිලා ඒ අකුසල පක්ෂයේ තුළින් බොහෝ වෙලාවට පැවිදිවෙලා යනවා. එක දැන් ඕනම කෙනෙකු තුළ මාර්ක පල්ලයක් නොලබන්න ඕනම කෙනෙක් තුළ පින් උතුනි වෙන්න පුළුවන්දය. ඒ ඒක තමයි අපේ දරමේ බොහෝ කතාාවල තියෙනවමි ධ්‍යානලාබීන්ගේ ද්‍යාන බින්ந்தිච්ච තැන් දැ තවෝදාහරණයක් කියනවනම් අළම්බුසා ජාතකයේදී ඉසිසිංහ තාපසතුමා. ඉසිසිංහ තාපසතුමා ්‍යාන වඩල අභිඥාලාබපු කෙනෙ. ශක්‍ර දෙවියෝ, දවසක් දකිනෝමේ ऋසිිවරෑගේ ඉද්‍යාන බයවෙනව තමගේ තැනාක්‍රමණය කරයි කියලාක්. ඒනිසා දෙකෝටි පනස්ලක්ෂයක්ඉන්න තමන්ගේ පරිවාර ස්ත්‍රී නතර, ලස්සන මිස්ත්‍රිය පින්ංහතුනී සරසවලා එවනවා එසේසිංහ තාපසුතුමාගේ ළඟට. ශක්‍ර දෙවියෝ තමන්ගේ දෙකෝටි පනස්ලක්ෂයක් ඉන්න පරිවාර ඉස්ත්‍රී නතරින්, ලස්සනම ස්ත්‍රිය සරසවල එවනවා, ඒසිංග තාපසතුමාගේ ්‍යාන බිදීන්න. පලවිින් දවසේ වන කොට කොටියේයට ගහිල දොරවාහ ගත්තා දෙවිනි දවසේ දේ දිව්‍යංගනාව මනු සි ස්තරයක්මවාගෙන කොට ඇතුළට වනවා. තමන් ගහිත පාලනය කරගන බැරිවුුණ ස්ත්‍රියව වැළඳගත්තා තමන් සිහි මෝර්ජාාවවෙලා වැැටන. වුරුදු තුනක් සේමෝජජාවවෙලා ඉටිය. එමෝනි ඇයි ඒ ඉසිග තාපසුතුමායි යට පපත් කරගෙන තිමිනි තමන් දැක්පු විදපු. මට්ටම මේ කාමච්චන්දී විතරයි හැබැයි නොවිදපු මට්ටම තමන්ටාවම ඒක දරාගන්න තමට ශක්තිය නැති වෙනවා අන්න ඒ නිසාම තමයි සිහියයෙන් හැම වෙලාවකම කටයුතු කරන්න කියලෙ කියන්නේ. දැන් භාග්‍යතු වහන්සේ සිහිය කියෙන කාරණාව දැන් ශ්‍රද්ධාව වැඩියුනොත් ප්‍රඥාව වැඩියවුනොත් ඉළඟට වීරිය වැඩියුනොත් සමාදයේ වැඩියවුණුොත් වෙන්න පුළුවන් අනතුර භාග්‍යතු වහන්සේ කිය ී තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම්ම වෙලාවක දෙම කියපුදයක්ත් තමයි. සිහිය නං ඒ කාන්තෙම වැඩි කරගතයුතුමයි. හරියට ව්‍යංජනයකට හැ සෑම වවැංජනයකටමු ළුන්රස එකකතු කරනවා වගේ පින් අත් භාගිත්‍රංශ දේශනා කරනවා මේ සිහිිය කියන එක හැම වෙලාවකම තමන්ගෙළග තියාගෙනී නොන්ද. යම් තැනක සිහිය නැතියෝනෝත් ඒ කාන්තේම තමන්ට මහා විපත්තියක් ඇතිවෙන්නට පුළුවන්. දැම්ම මේ සාමනරයන් වහන්සේටත්තු වනි ආගේ ික. ඉදි ඒ වෙලාව සාමනේරයන් වහන්සේ මේ කාරණාවගෙන හිතලා එතකොට තමගෙදැ හිතපාලිනිි කරගෙන බෙරිවුුණා. කාන්තාව ජලීනි නග්නව මේ කාන්තාව ගොඩිබිීමටආාවම ඇකිරේ ඇල්මක් ඇතිවුුණා. අවසාන ඇයව කොහෝ මහරි කැවති කරවගෙන ඒ තෙරුුණන් වහන්සේ උපවිදිවෙනවා උපවිදි වෙලා දැන් ගිහි ජීවිතය ගත කරන කාන්තාව විවා කරගෙන. කාලයක් මෙම යනවා යනකොට ඒ කාන්තාව දැන් වාාවෙච්ච පුරුෂයන් නිසාර කලිින්මගේ හාමුදුරුව කෙනෙක් රියේ තිබෙන ගෞරවයක් දැන්නේමෙක් කෙනා කිර. එතර කොහමත් විස්තර කලත් තිබෙනවා ලෝකෙම පාලනය කරන සක්විත රජකෙන කොටනත් බිරිඳට තමන්ගේ සක්විතරයිතුමත් සැමියෙක්ම තමයි කියලා. දැන් කොයිතරං ගෞරව ඇක්තිමුණක්ත් දැන් තියෙන්නේ ස්වාමි භක්තිය. එන් දවසක් මේ කාන්තාව ස්වාමිය වැඩ කරන තැනට ආහාරගෙන ප්‍රමාද වෙනවා. ඒ වෙලාවී. අර ස්වාමියා බිරිින්දට බනිින්දවා. ති බිරිද කියනවා මට සේවකෝඉන්න මනං මට වෙලාබට කෑමටක ගෙනැද දෙෙන පුො ම ගෙදරවැඩත් කරල මයි කෑමටිකගේන්නේ එනිසා ප්‍රමාධවෙන පුළුවවා. බිරිඳත් අනි පැත්තට ස්වාමියට බනිින්දවා. ඒ වෙලාවෙදී ස්වාමියට කේන්තිගියා උල්කරර ලීියක් උල් කරකර තමන් හිටියේ උල්කරකරයින ලීියෙම්ම විසිකල්ල ගැහවා ගහපොල්ලිය ගිහිලවැදදුුණෙ ඇහඒේ ඇහැ අන්දවුනාා. මේක දැකොපූ පුරෘෂයා බිම වැටිවැට අඩන්න පටන්ගත්තා. වටේනනි මිනිස්වයිල හිත ස නසනවා මේ අඩන්නෙ බිරිඳගගේ හැ අහිමි වෙච්ච නිසා තමන් නිසා කියලා හිතලා සනසවනවා අපි බිරිඳව සුවපත් කරගම කියලා නමුත් ඔහුවන්ඩන්නේ එකට නිබී. මොකට දඩන්නේ ඒ වෙලාවිදිි තමයි තමන්ට සිහිියාවේ අනේ එදාමට මන්න ගැහුුණේ රහතන් වහන්සේ නමක් නේද කියලා. බලන්ඩ රහතන් වහන්සේ නමක් මුුණන්නගගේ හිද්දීත් තමන්ට, ඒ වෙලාවී අවවාදයක් ඉල්ලගෙන කමටහනක් ලබාගෙන තවදුරටත් වීර වඩ නනැතුව අර කල්්‍යයාන සං පවංකතා ගෙන තමන්ගේ ගුණියේ තමංගිළඟ නැතිවෙච්ච නිසා ලන පින්හතුරි තාමාමන්ට සංසාරයේ මොන්න තරම් විනාශය දුනී කියලා. එනිසා පින් අත්න්නේී මෙන්නෙ මේ කාරණාව අපො තුල දියුණු කරගන්නට ඕන. මොකද සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිළඟට ඉන්න පුළුවවා. සංසාරී දැ . භාගතු වහන්සේ අවස්ථාවකද එක තීර්ථකාරාමකට වඩිනවා. තීර්තිකය තුන්දාහක් මේ ස්ථානඉන්නවා. තුන්දාහම බුදුරජාණන් වහන්සේ බණක්කිව්වොත් වීරවඩල හදදිනකින් රහත්වෙනව තුන්දාහම හත් වෙනව ඒ තරම්පිනත් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ දකිනවා මේ තුන්දාහෙන් එක්කිිනෙක්වත් කියන්නේ නැහැලු ස්වාමීණීය ඔබහන්සේ කියනවනන් දිනහතක් නෙවෙේ. අවුරදු හතක් කරයාපි වීරය වඩන්නන් රහත්වෙන වනන් කියලා එක්ක නෙකත් කියන්න හෙලු එකට භාගතුහසක වචන පිළිගන්න මේ වෙලාවෙී ඇයි සසරේ පිංකරලා තියෙනවා දියුණු වෙලා තියනො කල්්‍යාන මිතතුරු ලබන්නත් උපකාර ලබන්නත් පිංකරල ගෙන තියෙනවා නමුත් අරම අර කල්්‍යාන මිත්‍රයන් දෙස නැමෙන හිත තමන්තුළ පුරුදු කරගෙනනෑ ඒ නිසා පිහත්න්නේ මෙන්න මේ ගුණය තමන්තුළ දියුණු කරගන්න හැම වෙලාවකම තමන් උත්සාහ කරන්න තමන් සංසාර විශේෂ ප්‍රාර්ථනාවක් කරන්න නිවන් දකින ජාස දක්වාම? මට කල්්‍යාන මිත්තරැග ඇසුර ලැබේවා? කල්්‍යාන මිත්තරන්ගේ විශේෂානුකම්පාවල් ලැබේවා සත්පුරුෂන්ට කල්්‍යාන මිතරන් ටෙරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් මගේහිතේ නූපදීවා කියෙන මේ ප්‍රාර්ථනාව පින්උතුනි හැම්මදදාම පින්කං කරකොරක ඔබ කරන්න. මොකද මෙ කල්්‍යාන සංපාවංකතා කියන ගුණය තමන්ටී තරමටම සසරට යෝජනයක් වෙන නිසා එමනං කාලයක්ත් නිමාවට පත්වෙලා තිබෙන නිසා අපි මේ දේශනාම් මෙතිකින් නිමාවට පත් කරමු, අද අපි ඔබට මේ දේශනා කරේ තමන්තුළ තමන්ට සංසරට අධ්‍යවශ්‍යමවනු විශේෂ කරුණක්, ඒ තමයි මේ කල්්‍යාන මිත්‍රරැන් කෙරෙහි, නැමුුණු හිතක් තමන්තුළු පදවාගනට පුළුවන්නන්. ඒ කාරණාව කොයි තරම් වැදගදද කියෙන කාරණාව කියන්නටඕන් නිසා. එමනං අපි දේශනාම නිමාවට පත් කරනවා? නිමාවට පත් කරන මේ වෙලාවී ඔබ හැමදිනාටම පාර්ථනා කරනවා ධර්ම ශ්‍රවනය කරුප හැම දිනාටම නිවන්දාකින ජාති දක්වාම කල්්‍යාන මිත්‍ර සපුෘෂයන්ගේ සුර නිරන්තරයම ලැබේවා. ඒ කල්්‍යාන මිතර සත්පුරෂයන්ගේ සුර ලබාගෙනන ඔබ හැම දිනාටම ජීවිතේ සැම කල්හිම ඕන් කකිරෙහි නමුණු හිතක් උපදවාගෙන ඕන්ගේ සුර ලබාගෙන, සසර සුවපත් කරගන්නටත්. ඒ තුළින් නිර්වාන මාර්ගෙටයන්නටත් හැකියාවල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව නිමාවට පත් කරනවා. ඇදම උතුම් සද්ධර්ම දේශනාව මේ විදදිෙ මුළු මහත් ෝකයා කිරෙහිීම මහත්ත අනු කම්පාවිං. දේශනා කරවන්නට දායිකත්්‍ය ධරණ පින් ඔතුන්ට පුුණඥාන මෝදනා කරනවා. තායිකත්ව දරන්නේ මහරගම නාවන්න වීරමාවතය පදදිංචි,s පෙරේරා මහතා සහ, දිනුක් රන්දිර පෙේර, ආදරණයකම පුතුුණුවන් ඇතුළු පින්වතුන් විසින්. එ පින් තුන් බලාපොරොත්තු වෙනවා තම ආදරණීය බිරිந்த වන එමට තැගේ පුතුුණුවන්ගේ මෑනියන් වන DV මජුලා සඳමාලි දුල්දනිය මහත්මයට පිින් අනුමෝදන් කරන්න හදිසි අනුතුරකින් දෙදහස් පහළවේ පලවෙනි මාසි විසි වන දින හදිසි අනුතුරකින් වසර තිස්සකක් ආයවිින්ධනය කරලා එතුමිය මරණයට පත්වෙලා තියෙන්නේ ගනි සාපී මේ බිලාවේ, වසරහයක් සම්පූර්ණවීම නිමිති කරගෙන එතුමියට පින් අනෝදැන් කරම . ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් අද මෙියවතුම් සද්ධර්ම දේශන අාවශ්‍රවනය කර. නයවතුම් සද්ධර්ම දේශනාවෙන් ළග කරගතු සියල පින්ං බලෙෙන්, එ තුමියයට පින්ං අනෝදන් වේවා. කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත්න වේවා සසරේ, අරම මනු සාෞෂ්‍යම භුක්ති විදින්නට න සියලකුසල් හේතු වාසනාාවේවා කියලා අපි සාධෝ කියයා පාර්ථනා කරමු. එවාගේම මෙවර ශිශ්ෂාති විභාහග සඳහ පෙනී සිටින අදරණ පුතුුණුවන්ට අශිරවාදය කරනවා පුතුුණුවන්ට නිදුක්භව නිරෝගී බව සැලසේවා. අධ්‍යාපන්නේ ඉහලටම ගමන් කරන්නට අනාගතේ සීළ බලාපොරොතු අපිේක්ෂාවන් සමුර්ධමත් කර ගන්නට ඒ ආදරණි පුතුුණුවන්ට ශක්තිය දහිරිය ඥානාලෝකය ලැබේවා කියල මේ වෙලාවේ සාධෝ කියයා සේ‍රාර්ථනා කල් ආශිරුවාදය කරනවා. එවාගේම දේශිකාණන් වහන්සේ වන පූජනය මාතර මහින්ද ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්මහබෝධියය ලැබේවා කියලා සෙත්්‍රාර්ථනා කරනවා ඒවාගේ මැ රමන් ලිපing උතුන්ටත් රටවාසී ලෝකෝ අසේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝෞෂ සම්පත්තිය සැලසේවා කියලා අශිරුවාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනං එස්ියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්ොර ප්‍රකායම සාර්ථක මත්තේවා දායකත්වේ දරන ඒ පින් ඔතුන්ටත් නිදුක්භව නිරෝගී බව සැලසේවා. එවාගේ ධර්ම ශ්‍රවණය කර පොබැහමදිනනාටමත් නිදුක් බව නිරෝගී බව සැලසේවා කෙළ ප්‍රාර්ථනා කරන ගමන් රැස්කරගත්තු දධර්ම දේශනාේ කුසලෙන් රැස්කරගත්තු සියලුපින් වල බලින් පසුගේ දවසක මියගිය මාගේ ආදරනී මෑනියන්ටත් න සියලුපින් අනුමෝදං වෙලා බවගාමී ජීවිත සුවපත්තේවා ඊට පෙරමියග මාගේ පියානන්ටත් මේ සියල කුසල් අනුමෝදං වේවා. සසර ජීවිතය සුවපත්තේවා ධර්මමාර්ගයේ මේ ධර්ම කරුණුට අඩුවක් පාඩුවක් නැතු ගන්වන මාගේ ගුරුදේවොත්ත මෙන් වහන්සේටත් නිදුක්භව නිරෝගී බව සැලසේවා අවසාන ඔබා පැ හැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙෙන් සුක සහගත ප්‍රතිපදවිං සියල දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස්වෙන්වා. අජර ව අමරෝ නිවන ලැබසැනසෙන්නට මේ කුසල්ලතුම් පාරමිතාවක්ම වේවායි. සාධ සාධ සාධೂ කියයා පరాාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පුഞഞන්ත අනුමෝදිත්වා චිරරක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞഞන්ත අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකා සට්ටහාචබුම්මටහා දේවානාගාම හිද්ධිකා පුඥන්තං අනුමෝදිත්වා කිරන්රක් කංතු සම්මා සම්බුද්ධ සාාවකං.